ලොක්කුස්ලන් තරගාවලී පළවෙනි තරගයේ ආරම්භයේ ජොනි බෑස්ටෝ එල්ල කරන 6 පාරකින්. එහෙම ආරම්භ වෙන පළවෙනි තරගයේ අවසන් වෙන්නේ එංගලන්තයට කඩලු 9ක දැවැන්ත පරාජයක් එක්ක. එංගලන්තයේ ලොක්කුස්ලන්ට එන්නේ ලොක ශූර කණ්ඩායම් විදිහට. එංගලන්තයේ තියෙන ප්‍රධානම ශක්තිය තමයි ප්‍රතිකරණයේ වගේම හොඳ මට්ටමේ තුන් විරියව් ක්‍රීඩකයන් බහුල වීම. එංගලන්තයේ මෑත කාලයේ ගහන ක්‍රිකට් කියන්නේ මොනතරම් කඩලු වැටුණත් ලකුණු ලබා ගන්න වේගයේ අඩු නොකරන ක්‍රිකට් රටාවක්. ඒ විදිහට ගහන තමයි එංගලන්ත කණ්ඩායම ලොක්කුස්ලන් පළවෙනි තරගයේදී උත්සාහ කළේ. හැබැයි ඒ දෙක කරන්න නවසීලන්ත පන්දු යවන්න ඉඩ තියන්නේ නැහැ. ඉන්දියාවේ තන්තිලිවල ඉන්දු පන්දු යවන්නන්ටත් වඩා අලුත් පන්දු වැඩපෙන්නයි කියලා අනුමාන කරන්න පුළුවන් ට්‍රෙන්ට් බෝල්ට්, මැට් හෙන්රි දෙන්නගේ පන්දු යවීමත් අවසන් ගතවට ඉන්දියාවට ආපු වෙලාවේ හොඳටම ලකුණු අතර හිටපු සූර්ය කුමාර් යාදවට පවා බැට් එක උසගන්නවත් බැරි වෙන තැනට පන්දු යවපු මිච් සැන්ටාගේ පන්දු යවීමත් නවසීලන්තයේ ආසියානු තන්තිලිවල වැඩපෙන්නන්න බලාගෙන විශේෂයෙන් හඳුන්වලා දෙන ග්ලෙන් පිලිප්ස්ගේ පන්දු යවීමත් එක්ක එංගලන්තයෙන් නතර වුණේ ඔවුන්ගේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණයට වැඩිය ලකුණු 50ක් විතර මෙපිටින්. මේ තත්ත්වයත් එක්ක ලකුණු හඹා යන්නාපු නවසීලන්ත කණ්ඩායම සම් කරන්ගේ පන්දු අර දෙකකට විතරක් තරමක් ඇඹරුණත් එතනින් පස්සේ එංගලන්තයේ පන්දු යවන්න 7කට මායිම් කරන්නේ නැතුව තමයි නවසීලන්ත ආරම්භක ප්‍රතිකරු ඩෙවොන් කොන්වේත්, අංක 3 ප්‍රතිකරු රචින් රවින්ද්‍රාත් පහර දෙන්නේ. මේ විදිහට එංගලන්ත කණ්ඩායම ඉස්සරහ නවසීලන්ත කණ්ඩායම නොබිඳුන් ලකුණු 273ක සම්බන්ධතාවයක් එක්ක තරගයේ ජය ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට 2015දී සංගත් තිරිමාන්නගේ දිත්තශතක සම්බන්ධතාව එක්ක දිනපු තරගයකුත් 2011 එංගලන්ත කණ්ඩායම ඉස්සරහේ දිල්ෂාන් තරංග දෙන්න එක්ක නොබිඳුනු දිත්තශතක සම්බන්ධතාවක් එක්ක දිනපු තරගය ගැන කතා වෙනවා. හැබැයි කොන්නේ රචින් දෙන්නගේ සම්බන්ධතාව එක්ක මේ පරණ මතක දෙවෙනි වෙනවා. ඒ විදිහට ශ්‍රී ලංකාවටත් එංගලන්ත පරාජය දැනෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉදිරි තරගවල එංගලන්තය වගේ අසරණ නොවෙන්න නම් සැලසුම් කිහිපයක් එක්කම තරගවලට එන්න වෙයි. මොකද ලොක් ශූර එංගලන්තය ආපසු ඔලුව උස්ස ගන්න බැරි වෙන්න වැටෙන්න පහර වැදුනා නම් අපිටත් ඕනෑම කණ්ඩායමකින් ඕනෑම වර්ගයක ආක්‍රමණයක් එල්ල වෙන්න පුළුවන්. එනිසා එංගලන්තයට වැරදුණු පහර අපිට වැරදුණු පහරක් කියලා හිතාගෙන සැලසුම් හදන එක තමයි හොඳම දේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.